යි බුවන් ධයබර දුවියපුතේ අද දවසේ ඕගොල්ලන්ට ඉතාම සුවිසේසිී මාතෘකාවක් තමයි පුරුවසි අධ්‍යාපනයේ විශෂයයටතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට කලින් අපි බලමු ඔගොලොත් එක් මං කැමති මම ඔබවගේම පාසල් ශිෂ්‍යයෙක් විදිහට මගේ පාසල් ජීවිත කාලය තුළදී මා ලබපු අත්දැකීමක් බෙදා හදා ගන්න අදකීම තමයි දයාබර දේ පුතේ ද මම පාසැල් යනකොට කවදාවත් නමේ දහයි පන්තිවල ඉන්න කාලේ එමන මගේ පාසල් ජීවිත කාලේම මම දැකල නැහැ ජංගම දුරකතනයක්. එතකොට දයාබර දුව පුතේ ද ම පාසල් විශෂේකක්වශයෙන් කවදාවත ඉලෙක්ට්‍රොනිෙක් උප කරන පවිච්චි කල තිබු හ දක තිබු හ.ක ඔබ විධ උපකරන භාවිතා කරනවා හසුරවනවා මේ කාලේ විශේෂයෙන්ම ගේ අධ්‍යාපනකාරයන් වෙනුවෙන් ඒවා භාවිතා කරනවා. එතකට කාලයත් සමඟ වෙනස්වීමට ලක් වෙල තියෙනවා සමාජ ක්‍රමය. විශේෂයෙන්ම තාක්ෂණය තමයි මේකට දා එක වෙලාතියෙන්නේ. එසේනම් අද දවස තුලදී මේ පුරවසි අධ්‍යාපනය විශය යටතේ ම ඔබත් සමග සාකච්ඡා කරන්න ඔබට දැනුම සහ අවබෝධය ලබා දෙන්න උත්සාහ කරන්නේ කාලීන වෙනස්වීම් කියන තේමාව. යටතේ කොහොමද තාක්ෂණයඇත් එක්ක සමාජ ක්‍රමය තුළ විධ විපර්යාසයන් හෙම නැත්නම් වෙනස්වීම් ඇති වනේ කියලා. ඒ අටතේ දයබර දේපුතේ ඔබට පුළුවන් මෙන්න මේ ඉගෙනුම් කුසලතාවයන් අද ද අවස තුළ මාත් සමඟ බෙදාහදා ගන්න එම නැත්නම් මේ පාඩම් ඒකක අවසන් වෙනකොට ඔබට මෙන්න මේ ඉගනුම් කුසලතාවයන් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනම. එකක් තමයි යෝග් තාක්ෂණය හඳුනා ගැනීම තාක්ෂණය කියන්නේ මොකක්ද තාක්ෂණය හඳුනා ගැනීම.ඉළඟට යෝග්‍ය තාක්ෂණය හඳුනා ගැනීම.ඒවගේම තාක්ෂණය වෙනස්වීම් හා ඊට අදාළව සමාජයේ සිදුවන වෙනස්වීම් හඳුනාගන්න පුළුවන්. එත් එක්කම තාක්ෂණය හිතකර සහ අහිතකර ප්‍රතිඵලමුොන වදකිල හඳුනාගන්න පුළුවන්. නිර්මාණශීලී පුරවසයකු විදිහට කොහොමද මේ යෝග්‍ය තාක්ෂණය භාවිතා කරන්නේ. ඒවගේම රැකියයා වෙළඳ පොල් හා බැඳු. නව රැකිය අවස්ථාමනොවද කියන එක හඳුනගන්න ඔබට හැකියාව ලැබෙනවා මේ පාඩම් මේකකය අවසන් වෙනකොට. හොඳයි ඒම නන් ධයාබර දුවේ පුතේ අපි බලමු තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. තාක්ෂණය හඳුනා ගැනීම. දැන්. ඔබ දන්නවා මිනිසා තමන්ගේ කටයුතු පහසු කර ගැනීම සඳහා. එම නැත්නම් මිනිසා විසින් තමන්ගේ කටයුතු වඩා පහසු කරගැනීම සඳහා යොදාගන්නා වූ ඕනෑම ක්‍රමවේදයකට අපිට කියන්න පුළුවන් තාක්ෂණය කියලා මිනිසා තමගේ කට යුතු අපි දන්නවා එදිනෙදා අපගේ විවිධකාරයන් විශාල ප්‍රමාණයක් තියෙනවා ප කාර්යන් පහසු කරගැනීම සඳහා අපි විවිධ ශිල්ප ක්‍රම විධ උපකරණ භාවිතා කරලා යොදාගන්නවා එතකට මෙන්න මේක තමයි අපි කියන්නේ දයබර දුව පුතේ තාක්ෂණය කියලා හෙමන දැන් ඔබට පැහැදිලි තාක්ෂණය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධෙන්. අපේ බලමු ඊරඟට තාක්ෂණක වෙනස්වීම් කියන්නේෙ මොක්ද කියලා. දැන් මිනිසුන් තමන්ගේ අවශ්‍යතා පහසු කරගැනීම සඳහා. තමන්ගේ අවශ්‍යතා පහසුකරගැනීම සඳහා යොදාගනු ලබනමි ක්‍රමවේදවල ම මුලිනුත්කිව්වා විධ ක්‍රමවේද විධ උපකරන භාවිතා කරල යොදාගන්නවා. ඒ යොදාගන්න ක්‍රමවේදවල, ඇති කරන වෙනස්වීම් දැන් අතීතයේදී අපි යම් උපකරණයක් භාවිතා කරනං අපගේ යම් කිසි කාරයක් පහසු කරගන්න වර්තමානයේ ඒකාර්යම වඩාත් හොඳින් තවතුරටත් ඉටු කර ගැනීම සඳහා අපේ භාවිතා කරන උපකරණය විවිධ වෙනස්කම්වලට ලක් වෙල තියෙනවා. එතකොට ඒකින් අපේ කාලේතුරු වෙනවා අපේ සහරට ස්්‍රමය ොඩා ඉතුරු වෙනවා වෙන්න පුළුවන් අපිටේ වැඩ ඉතාමත් පහසුවෙන් ඉටු කරගන්න පුළුවන් වෙනවා න්නේ ආකාරයට අපිඒ භාවිතා කරන ක්‍රමවේදවල ඇති කරන වෙනස්වීම් තමයි පොදුවේ අපි හඳුන්වන්නේ තාක්ෂණික වෙනස්වීම් කියලා එහෙම නම් ඔබට දැම් පැහැදිලි තාක්ෂණය කියන්නේ මොකක්ද සහ තාක්ෂණික වෙනස්වීම් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධය. මේ තියනෙ බලන්න පින්තර කිහිපයක් ම ඔබට එක තු කරලා තියෙනවා තාක්ෂණයත් සමඟ සිදුවුණු ක්‍රමික විකාශනය අපි දන්නවා අතීතයේදී නිවාස වශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම සඳහා මිනිසුන් භාවිතා කරා ගල්වෙන් වගේ දේවල්. එම නැත්නම් ඒ ගල්ලෙන් වල ජීවතවෙච්ච මනිසු තවටික කාලයක් යනකොට කොලාතු සෙවිලි කරපු කටුමැටිකහපු ඒවගේ පුංචිගෙවල්ලොල නැත්නම් කූඩාආරංවල ජීවත් වනා වෙන්න පුළුවන්. ඉට පස්සේ ඒ ගොල්ලං ඒ නිවාස තවතුරටත් සංවර්ධනය කර ගනිමින් මට ැලපෙන විදි වි සැලසුම් සහගතව ඒ නිවාස ඉදි කරගන සාමාන්‍ය නිවසක් වෙන්න පුළුවන් එෙමනැත්නම් ඒ තට්ටු නිවසක් වෙන්න පුළුවන් විවිධා කරදෙන් අදාපි දකිනවා විවි නිවාස සංකීර්ණ. ඉළඟට තට්ටු විශාල ගානක විවිධ නිවාස යෝජනා ක්‍රම. තුර මේවා තමයි මිනිසුන්ගේ නිවාස වශදාවය සම්පූර්ණ ගැනීම කරගනීම සඳහා මිනිසුන් භාවිතා කරන ශිල්පක්‍රම. තුර තාක්ෂණයයක්ත එක්ක තමයි ට යොමුල තියෙතරට කාලීනව ඒ තමන්ගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා මිනිසුන් යොමුවෙල තියෙන විදිහ. ඒ එක්කම අපි දන්නවා දැන් ඔබගේ තිමසගත්තොත්. අතීතිය අපි දන්නවා අපේ ගෙවල්ොල තිබුණා ධයබර දුව පුතේ විවිධ දහ්‍යවර්ග තමන්ගේ නිවසට අවශ්‍ය කරන දහන්න වර්ග අඹරාගැනීම සඳහා ඇමරුම් කල කියලෙ එකක්. එතකොට වර්තමානය අප ඒ සඳහා භාවිතා කරනවා ඒ ඇමරුම් කල වෙනුවට විිවිධ මේ උපකරන භාවිතා කරනවා. එතකොට ද මේ තියෙන්නේ සාම්ප්‍රදායක නිවසක ඔබ දකින මුළුතැන්ගේයක්. පැරණි නිවසක දකින්න පුළුවන් අදටත් විශේෂෙන් ග්‍රාමීය ප්‍රදේශවල මෙවැනි මුළුතැන්කෙවල් තියන නිවාස තියනවා. එතුොර මේ ඔබ දකින්නේ නවීන පන්නේ නිවස මුළුතැන්ගේක, එමනැත්නම් මුලුතැන්ගේ සකස් කරල තියන විදිහ. එතකොට දැන් මේ දෙක සංසන්ධනය කරල බැලූ හමබට පේනවෑඇති. එතකොට අතීතේ මිනිසුන්ගේ විශේෂයම ජීවන අවශ්‍යතාවයන් ඉතාමත්ම සරලයි වර්තමානයේ මිනිසුන්ගේ ජීවන අවශ්‍යතාවයක් නිතාමත්ම සංකීර්ණයි. අද අපි විසාාල වැඩකොට කියන්නේ. ඒවගේ අපිට තියෙන කාලය ප්‍රමාණවත් මදිී. එට ඒවගේ නිසා මිනිස්සු මේ නවීට උපකරණ භාවිතා කරල තමන්ගේ වැඩ පහසු කරගන්න උත්සාහ කරනවා. ඒ කත්ම කාලීනව සිදුවෙච්ච එක වෙනස්කමක්. හොඳයි ඊළඟට අපි බලමු දයබර දුවේපුදේ කොහොමද මිනිස්සු මේ කාලීන වෙනස්වීම් සමඟ ඇතිවන මේ විවිධ උපකරන එමරැත්නම් නිෂ්පාදන ද්‍රව්්‍ය සකස්කරගනීම සඳහා යොමු වෙලා තියෙන එකද විශේෂයෙන්ම මිනිසුන් භවිතා කරනවා ගවේෂණය හා පර්ේෂණය කියන ශිල්පීය ක්‍රමවලින් හොයාගන්න නවනි පෙවුම් කරෙහි. ගවේණය සහ පර්ෂණ. මිනිසු ගවේෂනය කරනවා. ගවේශණය කරනවා කියලා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව දිගින් දෙකටම දිගම් දෙකටම සොයා බලනවා. ඒ පිළිබඳව ඉතාමත් ප විචක්ෂණශීලිව මිනිස්සු සොයා බැලීම කරනවා. ඊළඟට පර්ේෂණ කරනවා කියලා කියන්නේ විධ අත්තදා බැලීම් කරනවා. යම් යම් අමුදවිය යොදාගෙනෙම නැත්න යම් කිසි ද්‍රෞව්්‍ය කහිපියයක් යොදාගැෙන මේක මෙන්න මේමගේ නිෂ්පාදනයක් සිතු කරන්න පුළුවන්. විධ පර්ේෂණයක් ට ලක විධ පරේෂණ තුළින් බිහිවෙච්ච අනන්තත් ප්‍රමාණ නිර්මාණ ප්‍රමාණයක් තින. ඔබත් පාසල් ශිෂ්‍යයක්විදිහට බටත් පුලුවන් විධ නිර්මාණිදිරිපත් කරන්න. ඒ ර් නව නිර්මාණයයක්ක් විදර එලි දක්වන්න ඔබට පුුවන් කමතියෙනවා. එතකොට ඒ නිර්මාණ තුලින් සමාජයට ඔබ විශාල සේවාවක් ඉටු කරනවා ඒ හරහා. ඒ නිසා. සැල්ශේශ්යකු විදිහට ඔබට පුළුවන් ඔබගේ පාසලි අවශතාවයන් ඔබගේ නිවසය අවශදාවයන් ඒවගේ සමාජයට වැදත්වන විදවශිතාවයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය වන නිර්මාණ එළි දක්වන්න. එතකොට ඒ සඳහා වැදගත්වවෙන්නේ පර්ේෂණ අපි විධ පර්ේෂයන් වල නිරත වෙන්න පුළුවන්තර ඒ සඳහා ඔබට ඔබගේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ ඒවගේම තාක්ෂණික උපකරනවල සහය සහ උපදෙස් අනුසාසනා ඒවගේ දේවල් ඔබට ලබාගන්න පුළුවන්. එතකොට ධයාබර දුව පුතේ පර්ේෂණයක් කියල අපි පොදුව කියන්නේ යම්කිසි විද්‍යාත්මක ක්‍රමවේදයක්, විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින් යම් කිසි ගැටලුවක් පිළිබඳව මොන හරි ගැටලුවක් අපට මතු වෙන්න ඕන. එතකොට ඔබට යම් ගැටලුක ආයතත්වයක් මතු වෙන්න පුළුවන්. ඔබ යම් කිසි දෙයක් පිළිබඳව දිගින්දිකට මධ්‍යේනය කරන්න නම් ඔබට ඒ ගැටලුවෝප හඳුනා ගත යුතු. එතකොට ඒ ගැටලුවට, වීම සඳහා එම ත්ම් ගැටලුවට විසඳම් සවීම සඳහා අනුගමනය කරන්න විද්‍යාත්මක ක්‍රමවේදය. විද්‍යාත්මක ක්‍රමවේදය කියලා කියන්නේ පර්ේෂණයක් අපි කරනකොට යම්යන් පියවරයන් භාවික කරනවා. තොඩේ පියවර පිළිබඳව දායපර දුවේ පුතේ මෙතන්දදිීමම සාකච්චා කරන්න බලාපොත්තුවවෙන්න නැහැ. නමුත් විද්‍යාත්මකව සිදු කරන අධදේනයන් තමයි අපි පර්ේෂණයක් කියලා කියන්නේ. උදාහරණයයක් විදර අපි ගත්තොත් එහෙම නව බීජවර්ග. බීජවර්ග සොයා ගැනීම දැන් ඔබ දන්නවා විශේෂයේම වර්තමානයේ තියෙන විතාමත්ම ප කෙටිකාලීන බීජ. කෙටිකාල සීමාවක් තුළ අස්වන නිලාගන්න පුළුවන්. පලදා ලබාගත හැකි බීජ වර්ගහතුන්වාදීලා තියෙනවා. ඉස්සර සමහරවිට මාස හයක් කතක් බලා ඉන්න ඕන එක අද සහලාට මාස එක හමාරෙන් දෙකින් අස්වන ලබා ගන්න පුළුවන්. එතට ඒවගේම ඉස්සර ඒ නිෂ්පාධනය කරන ඒ ශාකයේ. ප්‍රය ගත්ත හම ඉතා උසවෙන්න පුළුවන් මහතවෙන්න පුළුවන් ලොකු ඉඩ වපසරයක් යනවාවෙන්න පුළුවන් ත්‍ර වර්තමානයේදී ඒ සඳහා වැෑවන ඒ ඉඩ ප්‍රමාණය සහ ගත වන කාලය මේ වගේ දේවල් ඉතාමත්ම කුඩායිඩක කුඩා ප්‍රමාණයක, කුඩා කාල සීමාවකදී. ඉටුකරගන්න පුළුවන්. එතකොට එවැනි බීජ වර්ග අපින විශේෂම දෙමු හුම් බීජ කිය හයි බ්‍රරිඩ් බීජ ත මේමගේ දේවල්. පි පර්ේෂණ තුළින් සොයාගැෙන තියෙනවා ඒත් එක්ක තමයි විධ තාක්ෂණික උපකරන. විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර සොයාගැනීම එතකොට ඔබ දන්නව ද ඔපාච්චික ජංගම දුරකතනය වෙන්න පුළුවන් එල්ළඟට ලෙප් රිගයක් වෙන්න පුලුවන් එ ව උපරන විශේෂයෙන්ම තාක් මගින් සිදුකරපු විවිධ පර්ේෂණ තුළින් සොයාගත්තු නිර්මාණ. ඒවගේම තමයි විශේෂෙන්ම ලෙඩරෝග සඳහා නව ඒ ලෙඩරෝග වල ප්‍රතිකාර කිරීම සඳහා. ස්යාගෙන තියෙන නව ප්‍රතිකාර ක්‍රමවේද සහ විවිධ උපකරන ශල්ල වෛද්‍ය උපකරන වගේ දේවල් එවැනි උපරන ස්යාගැනීම මේ පර්ේෂණයන් වල ප්‍රතිඵලයක්. එවගේම තමයි දයාබර දුවපුතේ පර්ේෂණයක් තුළින් බිහිවන නව නිර්මාණයක් මගින් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ම මෙතන ඉතාමත් රතුපාටිංක මාක් කල්ලා තියෙනවා ඔබ ඒ පහසුවෙන් අඳනගන්න පුළුවන් අවශ්‍යතා ඉටුකර ගැනීම පහසු වෙනවා වගේම මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සංකීර්ණයි. එතකොට මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම පහසු වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඉතාත්ම සකීර්ණ මිනි සවශ්‍යතාවයන් ගොඩක තම අදාපීන්නේ අපි දන්නවා. අපි න අව්‍යතාවන් යිස්තුක කරන්න කියලා කවරුුවර කිවොත් හෙම ඒ අව්‍යතාවන් අපිට මෙන්න මෙච්චරයි කියලා. ලයිස්තුගත කරලලා ඉදිරිපත් කරන්න බැයිඒ තරම් විශාලාල අවශ්‍යාවයන් ගොන්න තමයි අදාි ජීවත්තයන්නේ. එතකොටඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සංකීර්ණවීමත් එක්ක ඒ අවශ්‍යතාවයන් ඉතාමත්ම පහසුවෙන් ටිකක් ඉක්මනට ලේසියෙන් කරගැනීම හැකියාව මේ පර්ේෂණ තුළින් බිහිවන නවනිර්මාණය ඔස්සේ පුළුවන්කම ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිරකි වොත් එහෙම ැන් තොරොතුරුහා සන්නනිවේදන තාක්ෂණ උපරන භාවිතය තුළින් අපිට පුළුවන්. අතීතයේදී අපි භාවිතා කරපු පනිවිට හුවමාරුව සඳහා භාවිතා කරපු ශිල්පීය ක්‍රමවලින් ඔබට ගිහිල්ල විශේෂයෙන්ම දැන් ඉතාාවත්ම තත්වර ගානකින් අපිට ලෝකේ ඕනෑම තැනකින්න කෙනෙක්ව මුහුණට මුහුණ බලමින් කතා බහ කරන්න. සාකච්ඡා කරන්න අදහ සුවමාරු කරගන්න පුළුවන් එවැනි තත්වයකට අද වෙනකොට සන්නවේදන උපකරන බිහිවෙලා තියෙනවා. ඒවගේම තමයි සෞඛ්‍ය ශේෂත්‍රයට අදාළ උපකරන. ප්‍රවාහන ශේෂත්‍රය උපකරන විශේෂයෙන්ම ගුවන්්‍යානා වගේ දේවල්, ඊළඟට රියදුරු රහිත වාහන, ඊළඟට අධිවේගී දුම්රිය, ඊළඟට පරිසර හිතකාමී වාහන විශේෂයෙන්ම ඉන්දන වැය නොකර සූර බලය වෙන්න පුළුවන් එම නැත්නම් විදුලිය වෙන්න පුළුවන් භාවිතා කරමින් පාවිච්චි කරන පරිසර හිතකාමී වාහන වගේ දේවල් විශාල වශයෙන් අද වෙනකොට ලෝකයේ බිහිවෙල තියෙන් ඔබ වගේම පාසැල් දරුව විදිට ඉගනගත්තු ශේෂ්‍යයගේ. විශේෂයෙන්ම ඒත් එක්කම පර්යේෂණ තුලින් ඒ නිසා ඉතාමත්ම වැදගත්න් මේ පර්යේෂණ තුළින් මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීම පහසුවෙනවා වගේම අවශ්‍යතා ඒ සංකීර්ණ අවශ්‍යතා මිනිස්සුන්ගේ ඉතාමත්ම ඉක්මනින් ඉටු කරගැනීමේ හැකියාව ලැබෙනව. ඒත් එක්කම උදාහරණයක් ඉදරගත් තොත්තහම සේවා පහසුකම් එතකොට මිනිස්සුන්ට අද වෙනකොට මුදල් තැම්පත් කරන්න බැංකෝලඩයන්න අවශ්‍ය වෙ නැහ ගෙදරයි. සඳහා භාවිතාා කරන මුදුකාංගයක් කරහා මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ මුදල් ගනුදිනු සිදු කරන්න ඕනා එතනයක් එක්ක. එතෝට ඉස්සරාපි විශාල කාලයක් ශ්‍රමයක් වැය කරල බැංකෝලට ගිය එතුර අද එවැනි තත්වය න ඒ නිසා තාක්ෂණය මේ විධ පර්යේෂණ සහ උපකරණ සොයා ැනීමත් එක් මිනිස්සුගේ මේ සංකීන් අවශ්‍යතා පහසු කල්ලා තියෙනවා ඒක විශේෂයෙන්ම මේ තාක්ෂණයේ දියුණු ඇති වෙච්ච ප්‍රතිපඵල්ලයක් වවිදිහටත් අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟට වඩාත්ම වැදගත් මාතෘකාවත් තමයි ධයබරදුවේ පුතේ මේ තාක්ෂණය වෙනස්වීම් සමඟ ඇතිවන සමාජ වෙනස්වීම් හඳුනා ගැනීම. තාක්ෂණික වෙනස්වීම් සමඟ ඇතිවන සමාජ වෙනස්වීම් හඳුනා ගැනීම. දැන් අපි දන්නවා අතීතයේ ඉඳං වර්තමානයේ දක්වාම ඇත අතීතකාලයේ සිට අද දක්වාම සිදු කරන ලද වීද අධ්‍යේනවලට අනුව තාක්ෂණය වෙනස්වීම් විශාල වශයෙන් සිදු වෙල තියෙනවා. තාක්ෂණය විශාල වෙනස්වීමකට වෙලදින මං මේ කතා කරන මොහොතේ වන තාක්ෂණය විධ වෙනස් සවීමට ලක්වවෙමින් පවතිනවා තව වරුදු කිහිපයක් ැනකොට අද පැවතිච්ච තාක්ෂණයට වඩා ඉතා විසාාල වසෙන් වෙන සූ තාක්ෂණයක් මම දකිනව පාඩමල් ප්‍රවේශ වනකොටත් මම ඔබත් සම සාකච්චා කර ම පාසල් ිෂ්යක් විට ඔබවගේ පාසල්යන කාලේ කවදාවත් ම දැකල තිබුණ නෑහ ජංගම දුරකනය හම ැත්න ලැප් පරිැ කියකි. හැබැයි අද අපි ඒ භාවිතා කරන අපි අවශ්‍යතාවය සඳහා. අතති ඉතාම සුල්ලබ උපකරන බවට පත් වෙල තියෙනවා. තුොර මේ නිසා මේ තාක්ෂණය වෙනස්වීමත් සමඟ සමාජ වෙනස්වීම් විශාල වසයෙන් ඇති වෙලතියනවා සමාජ ක්‍රමය තුළ සමාජය තුළ අපි ජීවත්ව නවට පරිසරය තුළ විශාල වෙනස්වීම් ගණනාව ඇති වෙලා තියෙනවා. මොනවදී ඇතිවෙච්ච වෙනස්වීම්. විශේෂයෙන්ව මිනිසාගේ පරිභෝජන රටාව වෙනස්වීම. අපි ඉස්සර ආහාරපාන අනුභව කරපු විදිහෙම නැත්නම් ආහාරපහන සකස්කරපු විදිය නෙමී අද වෙනකොට මිනිස්සු ආහාර පරිබෝජන් රටාවකට යොමු වෙ තිෙන. එතකොට විශේෂයෙන්ම ඔබ ඉස්සර ඔබට මතක නැතුව. ඇති නමුත් ඔබගේ අම්මලතාත්තලින්. ඔබගේ ආචිල සයලක මෙහමන ඔබ ගරුරුන්ගේෙන් අහ ැලුවොත්ත හෙම මේ කොල්ලගේ රිබෝජ රටාමයි වර්තමාන පරිබෝජන රටාව ත විශහල වෙනස් කමත්තිීන. හැබැයි. බ ඉතාමත්ම හොඳ ආකල්පයක් ඇති කරගන්න ඕන දයබ්‍ර දුුවේ පුතේමැතෙදදි මේ ආහාර පරිභෝජන රටා වෙනස් වුුණ වනත් අපි එවට අනුගතවීමේදී ඉතාමත්ම සැලකිිත්වවෙන්න ඕන. ඒ අපේ ඇඟට එෙමනැදන් අපේ ශරීරයට හමනැත්ද අපේ සෞකයට කොයිතරන් දුරට හොඳයිද හානිදායකයිද ඒකින් ඇතිවන අතුරු ප්‍රතිඵල්ලමනොවද ආදී දේවල් පිළිබඳව විචක්ෂ සේලි දරුවෙක් විදිහට අදහන යොමු කළ යුතුයි. ඒත් එක්කම නව විලාසිතා බිහිවෙලා තියෙනවා. අතීති අපි භාවිතා කරපුූ විලාසිතාවන් වලට වඩා වර්තමාන විලාසිතාවන් නිතාමත්ම වේගෙන්. වෙනස් වෙනවා. විධ විලාසිතාවන්. ලෝකයේ පුරා භාවිතාගන විධ විලාසිතාවන් කාලානු රූපව අපේ සමාජකනවලට එනවා තොට ඒට අපි හරුවෙනවා. එ ඒකාට අපි ඇඳුම් පැළඳුම් අඳන්න සකස් කරගන්න යොමෝ එනවා. එතකොට ඒ සමාජය තුළ ඇතිවෙච්. වෙනස්වී. ඒවගේම තමයි විවිධ වෛද්‍ය උපකරන භාවිතය. ගත්තහම අතීතයේදී භාවිතා කරපු වෛද්‍ය උපකරන නොවේ දැන් අපි වර්තමානයේ භාවිතා කරනය සඳහා සුවිශේෂ ඉතාමත්ම ශණකයෙන් රෝග නිධහන හඳනාගන්න පුළුවන් රෝගීට බෙහෙත් කරන්න පුළුවන් ඉළඟට විවිධ ශල්ලකරම සිදු කළ හැකි උපකරන. වගේ දේවල් අද වෙනකොට සමාජය තුළ නැත්නන්ගේ වෛද්‍ය ශ්‍රේෂ්‍රවයන් තුළ භාවිතා කරන. එඟට හාරපාන නිෂ්පාදනය හා භාවිතය වෙනස් වල තියෙනවා. විශේෂයෙන් ආහාරපාන භාවිතා කරන විදි ආහාරපාන නිෂ්පාදනය කරන විදි පරිභෝජන රටාවටත් මේක ටිකක් සමානයි එතකොට වෙනස්වෙල තියෙනවා. අතීතයේදී අපි නිවසේ ආහාර පිළියල කරාවෙන්න පුළුවන් හැබැයි අද අපිට පුළුව වෙනත්තැනක නි්පාදනයක නහාරයක් ඉතාමෂනිකයෙන්. තමන්ගේ ජංගම දුරකතනය භාවිතා කල් හෝ එෙමනැත්තනම් වෙනත් සන්නේදන මාධයක් කරහා තමන්ගෙනීමසට ගෙන්වා ගැනීමගේ දේවල ොට මිනිස්ස එවැනි උපක උපක්‍රරමවලට අද යොමු වෙල තියෙනවා. එතකොට ඒත් එක්කම මිනිස්සුන්ගේ විවකය විනෝධය ගත කරන ආකාහාරය සමාජය තුළ වෙනස් වෙල තියෙනවා. අතීතයේදී අපි ගිය වන්දනා ගමන් කියල දෙයක් අදහපි වන්දනා ගමන් නෙමේ යයින් අදහපියන්නේ චාරිකායනවා. එතකොට ඒ සමාජ ක්‍රමය තුළ ඒ වචනය පවා වෙනස්වෙල තියෙන. ඒත් එක්ම පැරණි සාම්ප්‍රදායක ශිල්ප ක්‍රම සමහරවස්ථාවන් වලද පැරණ සාම්ප්‍රදාායක භාවිතා කරම යම්යම් ශිල්පීය ක්‍රම වෙනස්වල තින උදාහරණයක් ෙදට අපි ත්තොත් හෙම ඔබ දැකලා ඇති ඉස්ර තිබුණ පැදුරු කියලා ජාතියක් නිදාගැනීම සඳහා මනිසුන් භාවිතා කර විශේෂයෙන්ම නිවස්වල තිබුණ පැදුර. එදෝට ඒ පැදුර ගියන එක වෙනුවට අද වර්තමානයේ භාවිතා කරන්න අපි ඇඳ ඇතිරල්ලක් වෙන්න පුළුවන් ඒමනදම් පැදුරම අද වෙනකොට ඉටි වර්ග. යදදා ගනිමීම නිශ්පාධනය කරපු කර්මාතශාලාවල නිපදෝපු පැදුරු තිබුණා. ඉස්සර පැදුරුව කියන එක අපේ ගෙවල්වල ආච්චයම්මල තමයි පැදුරවිව්ේ අතිං ඒක වේසදාහා භාවිතා කරා පං කියන වි ශාකවර්ගේ ඒ ශාක පදම් කරලා වේලලා ඒවට විවිධ වර්ණයොදලා තමයි මේ ලස්සනට පැදුර නිර්මාණය කරනමුත් අද ඒවා අභාවයට ගිහින් තියෙනවා. ඒවගේ ම තමයි මනිසාගේ විශේෂම සිතතුම් පැතුම් පෙනස්වල තිී. බ පාසල් ශිශ්‍යයෙක් විදිහට ඉතාමත්ම හොඳින් දේරුම්ගතයුතු දෙයක් තමයි. සමාජ ක්‍රමය කොයිතරං වෙනස් වුනත් ඒ සමාජයට අපි ඔරුතු දෙනව පරිදි අනුගත විය යුතුය ධෑබරදුවේ පති. හැබැයි ඔබ ඒ අනුගත වනත් අපේ සිතුම් පැතුම් අපි වෙනස්වීමේදී අපේ සංස්කෘතියට අපේ සභ්‍යත්වයට අපේ ආචාරධර්මවලට අපේ සිරිත්වරිත්වලට හානියක් නොවන පරිදි ඒ සිතුම් පැතුම් හැදගස්වා ගැනීම ඉතාමත්ම වැදගත් ඔබ ඒ පිළිබඳව අධානයියම කරන්න මොකද විශේෂයේම පුරවසිය අධ්‍යාපනය විශෂයටතය අපි විශේෂ වදහනයක් යොමු කරන්නේ අපගේ මේ චර්යාමය අරමුණ අපේ හැදවතේ ඇතිවන මේ අරමුණු අපේ ක්‍රියාත්ම කතලයේදී අපි කොහොමද ක්‍රියාවට නංවන්නන්නේ යහපත් පුරවැසිය වශයෙන් කොහොමද අප සමාජය තුළ ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව ඔබට අදදැකීමක් ලබල දෙන්න. ඊනඟට මම ඔබට සාකච්ඡා කරන්න උත්සහ කරන්නේ මේ තාක්ෂණයේ වෙනස්වීම නිතා ඇතිවන හිතකර බලවේග මොනොවද කියන එක. තාක්ෂණික වෙනස්වීමක් ඇතිවන හිතකර බලවේග. අපි දන්නව ඕනෑමදේක හිතකර සහ අහිතකර කියලා අන්ස දෙකක් තියනම්.සා මේ තාක්ෂණයේ වෙනස්වීමමත් එක් ඇතිවවෙච්ච හිතකර සහ හිතකර බලවේග තියනම්. විශේෂන් අපි මෙතැන්ද මූලික වශයෙන් අවධානය මුකරනවා පළමුුව හිතකර බලවේග මොනොවද කියලා. තමයි මං ඔට මුලදත් කිව්වා දිකින් දීරමත් සමග සාකච්ඡා කර වැඩ පහසුවයි අපි ඉතාමත්ම පහසුවෙන් තමඟගේ කාරයන් කරගන්න පුළුවන් අපිට ඉක්මන්ට ෂණකයින් වැඩ කරගැනීමේ හැකියාව තාක්ෂණය වෙනස්වීම නිසා ඇතිවෙලා තියෙනවා. ඒවගේම අපේ කාලය ඉතුරු වෙලා තියෙනවා. ඔබ දන්නවා සමහරලාවට අපිට යම්කසි කාරයක් කරන්න දින ගානක් ගත වෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට තාක්ෂණය නිසා අද කාලේ තුරු වෙලා තියෙනවා. ඒවගේ සම්පත් නාස්ති වෙන ප්‍රමාණය, සම්පත් අපතේ යන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. සම්පත් අපිට ඉතාමත්ම අර පිරිමැස්මෙන් සමහ අවස්ථාවනල්දී යොදවගන්න පුළුවන්.ඒ ඒ සම්පත් අපති යන සම්පත් සමහල්ලාට වෙනත්කාරයක් සඳහා භාවිතා කරන්න පුළුවන් අමුත්‍රෝවයක් වෙතිහයට ඒ නිසා සම්පත් නාස්තිය අවම වෙනවා. ඒවගේ තමයි ලැබෙන පලදා ඊතාාවේ. හලදා ඉතාාවේ කියලා කියන්නේ. ඒ නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිඵලය ඒ ලබාගන්න පුළුවන් ප්‍රයෝජනය ඉතාමත්ම වැඩී. ඒවගේම කාර්යක්ෂමතාවය. ඉතාමත්ම කාර්යක්ෂමයි වැඩ පහසුයි කාලේතුර වෙනම එතර සියල්ලම එකතු හා බොදු අබ භාවිතාගන්නවා කාර්යක්ක්ෂමතාවය. ෆිෂන්සි කියන වචනය තුොට කාර්යක්ක්ෂමයි. අපි නිික්මනින් වැඩකරගන්න පුළුවන් හරි පහසුයි ඕනතනකට ගෙනියන්න පුළුවන්. ඒ වගේ ඒත් එක්කම මානමහා සමාජ සම්බන්ධතා පුළුවෙනවා. ඉස්සර අපි ලියව්මක්දාන යාලුවකුට ආමන්ත්‍රණය කර වනාට එතකොට සහල ලියව්මතර මක්ද නැතිවුණනොත් යාලුවට ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න බැලවුනොත් අපිට එතකොට අපිහිතන අපේ යාලුව අපිත් එකක තරහ වෙලා කියද. නමුත් අද හෙමන අපි ජංගම දුරකනයක් ත්තහම යාලුව ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඒම හොදීමම් ඒ ඒ සඳහා ප්‍රතිචාර දක්වනවා සමහර විට මුහුණට මුහුණ බලමින්. අපිට පුළුවන් ඒ සඳහා ප්‍රතිචාර දක්වන් තොට ඒවගේ දේවල් නිසා මානමහා සමාජ සම්බන්ධතා ඉතාමත්ම ඉහල ගිහිල්ල තියෙනවා. ඊළඟට අපි බලමු ධයබර දේපුති මේ තාක්ෂණයේ වෙනස්වීමම් නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල මොනු අද කියලා තාක්ෂණයේ වෙනස්වීමත් එක්ක ඇතිවන අහිත කර ප්‍රතිබල. එකත් තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් සංකීර්ණ වෙනවා. ිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඉතාමත්ම වේගයෙන් සංකීර්ණ වෙලා තියෙනවා. අපි විශාල වැඩ කොටසක්. එකවර කරගන්න උත්සාහ කරනවා තාක්ෂණය නිසා අපි හිතනව මේ දවසේ අපි ගත කරන පැ දොළහහෝ දහතුන හෝ යම්කිසි කාර්යක නිර්ත වෙල ඉන්න. ඒ අතරතුර විශාල වැඩකොටසක්. විවිධ පාර්ශවයන් එක ගනදුනු කරමින් හුවමාරු කරමින් කරගන්න පුළුවන් කියලා. ඒ නිසා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සංකීර්ණ ලා තියන ඒවගේ මිනිසා අනවශ්‍ය පරිපෝජන රටාවකට හුරු වෙලතිෙන විධ අපි හිදනවා විශේෂයෙන්ම මාධ්‍යන් තුලින්, එහම නත්න් සමාජ මාධ්‍ය තුලින් පෙන්නන විවිධ උපකරන අපේ ජීවිතයේ අ්‍යවශන වෙන්න පුළුවන් හැපයි අපිහිතනවා අපේ වැඩ පහසු කරගන්න මෙයි එකක් අපිගත්තොත් වඩාතයෝගය තට හිතල අපි කරන්න මොක් ඒ මිලදීගන්නව වෙන්න පුළුවන් එහමැත්තන් පකරන ප ිලාං කරගන්නවා. හැබයි අපිටය. අපේ ජීවන පැවැත්ම සඳ අත්්‍යවශ දෙයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා මිනිසා අනවශ්‍ය පරිබෝජන රටාවට විශේෂෙන් වැදගත් අයබර දුව පපුති අනවශචකන වශන. අනවශ්‍ය පරිභෝජන රටාවකට ඔරුුවෙනවා. ඒත් එක්කම මිනිසා යන්ත්‍රී කරණය වෙලයින්නේ. මිනිස යන්ත්‍රයක් වගේ. ඉතාමත්ම විවිධ වැඩකටයුතු කරමින් නිදහසක්නෑ විවේකයක් ගත කරන්නේ යන්ත්‍රයක් හා සමානව මිනිසා වැඩ කරන්න පුරුදුරදින වැඩ කරනක හොඳයි. පාසල් ශි්යක් වසය නොබ ඩළ යුතුයි. හැබැයි. මිනිසා අභිවේකීව ඉතාමත්ම කාරය බහුලව අනවශ්‍ය විදිහයට විවිධ වැඩ එකතු කරගනිමින් ඒකරාශී කරගනිමින් මොලය විහෙසවමින් තමන්ගේ ශ්‍රමය වගුරෝමින් වැඩ කරනවන එතගොට එතනින් ලැබෙන පළදා හිතාාවේ සහයගේ ශරීර සෞඛ්‍යයට විශේෂයෙන් මේක අහිත කර වෙන්න බලුවන් අපපි තර භේරාගත්ත යුතු. අපි කළ යුතු කාරයන් මොවදහ නොළ යුතු කාරයන් මොනවාද කිය. ඒවගේම තමයි පරිසර දූෂණය වීම ටිකක් ඉහලයි කියලා අපිට කියන්න පුළුවන් මේ තාක්ෂණය වෙනස් වවීමත් එක්ක ඇති වෙච්ච අහිත කර ප්‍රතිඵලයක් විදිහයට. ඒවගේම තමයි මේක අනිත් පැත්තකත්ත හමත් දයබරදුවේ පති පරිසර සන්දක්ෂණය වෙන වු තාක්ෂණය විශහල වශන්දායක වෙනවා සමහර අවස්ථාවන වලදී දූෂණය වෙච්ච පරිසරය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තාක්ෂණය යොදාගන්න වෙනවා පිට ඒක හොඳ පැත්ත ඒවගේ මේ පඩුවක්ද අපි දකින ශේෂම කාර්මීරනය වෙච නගරවලව. වගේ ස්ථානවලද විශේෂෙන්ම කර්මාතසාලාාවලදදි පිට කරන ගන අප ද්‍රෞ්ව්‍ය ඒ වගේ දුම්රට ඒ වගේම කර්මාත ශාලාවලින් පිට කරන රසානික ද්‍රව්‍ය මිස්ත්‍ර වෙච්ච ජලයගේ දේවල් පරිසරයට එකතු කිරීම මත් එක්ක පරිසර දූෂණයක් සිදුවෙන්න පුළුව. නමු වර්තමානයේදී විශේෂයෙන්ම කාර්මීකරණය ඔස්සේ ඒ. සමාජකතව වෙන හම ත්ත සමාජ ටිකතුව වෙන මේ පරිසර දෝෂණ කාරකද වෙනකොට ඉතාමත්ම අවම මට්ටමකට ගනීම සඳහා විධ සම්මුතීන් විධ වැඩ පිළිවලවල් ඒ ආයතන වෙසේ සකස් කරගෙන ක්‍රියාවට නංවනවා. ඒත් එක්කම මිනිසා විවිධ ලෙඩ රෝගවලට අපි දන්නවා මිනිසගේ අවශ්‍යතා සංකීර්ණයි අනවශ්‍ය පරිභෝජන රටාවකට හුරු වෙලා ඒවගේ මිනිස ජාන්ත්‍රී කරණය ව මෙන්න මේ මගේ දේවල් එක් මිනිසල ඉක්මට ෙඩ වෙන්න පුළුව මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යයට ගුණදායක විදිහට නෙමේ මිනිස්සු හැසිරෙන්නේ. එතකොට මිනිසාගේඒ ශරීර සෞඛ්‍යය තුළ සිදුවේතු විධ ක්‍රියාකාරකම් නිසාාකාර සිදුව න්නේේ මිනිසු හැමවෙලායිම් ආතතියන් ගතකරනවා වෙන්න පුළුව. එතකොට මිනිස්සුන්ගේ ශරීරය තු සිදුව යුතුගේ ක්‍රියාකාරකම් සිදු නොවීම නිසාම විවිධ බෝනවනරයෝග සඳහා මිනිස්සු යොමු වෙනවා වෙන්න පුළුවන්. ඒත් එක්කම තාක්ෂණයට මිනිසුන් දැඩිලෙස යොමුුවීම නිසා. සමාජ සම්බන්ධතා බිඳ වැටෙන්න්න පුළුවන්. දැන් ඔබ විශේෂයෙන් පාසල් ශිෂයක විදිහට තාක්ෂනයත ඔබ ගුදුන කළ යුතු තාක්ෂණය ඔබ හරුවිය යුතු හැයි ඔබ අනවශ්‍ය පරිදි තාක්ෂණය මතම යැපිය යුතු නැහැ. එම යැපෙන්න පටන්ගත්ොත් ඔබගේ තියන නිවසය අයත් සම සමඟ තියන සමාජ සම්බන්ධතා. ගේ හලුවන් සමග සල්වාසයෙන් සමඟ ඔබගේ සමාජයේ ජීවත්ව නෙකුත් අය සමග තියන සමාජ සම්බන්ධතා ජාලාාව බිද වැටින්න ල ඔබ උද කලා පුදගල බෝඩ්ුව පත්වෙන්න පුලො. ඔබ ඒ තාක්ෂණික උපරණනය මතම යැපෙන පුද්ගල බවට පත්වෙන්න පුළුවන් එඒනි අපපි ඉතාමත්ම හොඳින් දාෑවර දුවේ පපුති තෝර බේරාගතයුතු, කොහොමදා පිතාක්ෂණයත් එක්ක කටයුතු කරන්නේ අපේ වැඩ පහසු කරගන්නේ කොහොමද අපි ඒ ඔස්සේ කියන එක හොඳයි. අපි ඊළඟට බලමු නිර්මාණශීලී පුරවැසියෙකු විදිහට. අන්න ඉතාමත්ම හොඳ වචනයක් නිර්මාණශීලී පුරවැසිේ. කවුද මේ නිර්මාණ ශීලී පුරවැසිය කියලා කියන්නේ. පුරවැසි අධ්‍යාපනය විශය යටතේ. අපි ගොඩනගන්නේ අපි බිහි කරන්නේ අපි උත්සාහ කරන්නේ හැමවෙලාම නිර්මාණශීලී පුරවැසයෙක් බිහි කරන්න. එයා ඉතාමත්ම විචක්ෂණ ශීලීව හිතන්න ඕන අලුත් අලුත්්දේවල් නිර්මාණය කරන්න ඕන. එයා අලුත් විදිහට අත්හදා බලන්නඔවන් ය හැමවෙලාම නිර්මාණශීලී අලුත් විදිහට තමයි සෑම දෙදි බලන්න සහ හිතන්නේ. ඒනිසා නිර්මාණශීලී පුරවැසයෙක් වශීෙන් කොහොමද මේ තාක්ෂණක වෙනස්වීම් යොදාගන්නේ කියන එක. නිර්මාණශීලී පුරවැසය කොහොමද තාක්ෂණයත් එක්ක ගනදනු කරන්න කිය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. කුමාරතුන්ක මුනිදාස මහත්මය ඔබ හල ඇති අපේ රටේ හිටපු ශ්‍රේෂ්ට්‍ර කත්‍රුවරෙක් ලේකකේ ගීත රචකෙක්. කුමාරතුංග මුනිදස සූරීන් කියනවා. අලුත් අලුද්ද නොතකන ජාතිය ලොවනු නගී. එකන අලුතෙන් දෙයක් නොකරන අලුදධයක් නිෂ්පාදනය නොකරන අලුද්දයක් ගැන නොහිතන ජාතියක් සඳහා ලෝක ඉදිරි පැවැත්මක් නැහැ කියලා. එහෙමනම් වර්තමානයේ තාක්ෂණී යොදාගනිමින් වර්තමානයේ, යොදා ගනිමින් මිනිසා විසි නිර්මාණය කරන්නලද විධ මිනිසාවිසි නිර්මාණය කරනලද විවිධ ශෂේත්‍රයන් එහෙමත්න විධ අයිතමයන් විවිධ ප්‍රබේහේද කිහිපයක් තමයි ඔබත් සමඟ මම සාකච්ඡා කරන්න බලාපොත්තු වෙන්නේ. අප බලමු පලව එකත් තමයි විවිධ ගෘාවශ්‍යතා සඳහා. මිනිසුන් තාක්ෂණය යොදාගෙන යොදාගත්තු අවස්ථාවන්. කොට විධ නිර්මාණ දිරිපත් කරලා තියෙනවා මිනිසුන්ගේ ගෘහමය අවශ්‍යතාවයන් සඳහා. ඒත් එක්කම විවිධ සේවාවන් සඳහා නැහමැත්න විධවශ්‍යතාවයන් සඳහා අධ්‍යාපනය වෙන්න පුළුවන් ප්‍රවාහනය වෙන්න පුළුවන් සනිවේදනය සෞඛ්‍ය වගේ දේවල්. ඒවගේම විවේකය හා විනෝදය සඳහා තාක්ෂණය භාවිතා කල්ලා තියෙනවා. ඒවගේම සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා. සමාජ සම්බන්ධතාවයන් ඇතිකරගැනීම සඳහා සමාජය තුළ අපි දන්නවාදැන් විශේෂෙන්ම ඔය සමාජ මාධ්‍ය ජාලා හරහා සමාජ සම්බන්ධතාවෙන් ගොඩනගා ගන්නවා වෙන්න පුළුවන් ඒ යහපත් හ යහපත් ප්‍රතිඵල තියෙනවා වෙන්න පුළුවන් හැබැයි තාක්ෂණයයක් සමග තමයි මිනිසුන් ඒ කටයුතු කරන්න. ඒත් එක්කම නව නිපැයුම් නව නිර්මාණ විවිධ උපකරන හරහා බිහි කල්ලා තියෙනවා. ඒත් එක්කම නිෂ්පාදන කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීම සඳහා එකින් අවස්ථාව උදාවෙලා තියෙනවා. නිෂ්පාදනය කන්න බහණ්ඩවලින් ලැබෙන ප්‍රතිඵලය කාර්යක්ෂමතාවය එක පලදාීතාවය වර්ධනය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එහමනම් නිර්මාණශීලී පුරවැසයෙකු විදිහට තාක්ෂණික වෙනස්වීම් යොදාගැනීම නිසාම. මෙන්න මේ වගේ ශේත්‍රයන් තුළ මිනිස්සුන්ට විධ උපරණය ගොඩ නගමින් විධ උපකරණ බිහි කරමින් එහම ඇත්න ඒ සමඟ කටයුතු කරමින් අලුත්තලුද්දේවල් සොයාගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. දැන් අපි බලමු මොකද්ද මේ යෝග්‍ය තාක්ෂණය කියන්නේ කියලා. තාක්ෂණය ගැන අපි හඳුන ගත්තා තාක්ෂණයත් සමඟ කාලීනව ඇතිවිච්ච සමාජමය වෙනස්වීමමුණවාද කිය එක හඳුන ගත්ත එහෙම නං අපි ඒගට බලමු යෝග්‍ය තාක්ෂණය කියන්නේ මොකක්ද කිය යෝග්‍ය කියන වචන අර්ථය තමයි ඒදේ අපිට උචිතයි. ඒතක තමයි අපිට ගැලපෙන්න්නේ කියන එක. යෝග්‍යයි. එහෙම නං යෝග්‍ය තාක්ෂණය කියනකින් අදහස් කරන්නේ ඒ තාක්ෂණය කොයිතරන්දුරට අපිට ගැලපෙනවත් ඒ තාක්ෂණය කොයිතරන්දුරට අපිට උචිතයිද කියන එක. රටේ පවත්නා සමාජය ආර්ථික සංස්කෘතික එවගේ පාරිසරික රටාාවන්නොට ගැල්ලපෙන්න පරිදි තාක්ෂණය යොදාගන්න අපි උනන්දුුවෙන්න්න ඕන අපි කටයුතු කළ යුතුයි. රටේ පවත්නා සමාජ ආර්ථික, එවගේම සංස්කෘතික. එවගේම පරිසර පත්තතින්. එමනත් නම් පාරිසරික සාධක මේ සියල්ලටම උචිත වෙන පරිදි. මේට හානිියන් නොවන පරිදි. මේ සියල්ලටම ගැලපෙනකාරයෙන් තාක්ෂණය යොදා ගැනීම කරෙහි අප වෙන්න ඕන ඒ සඳහා කටයුතු කළ යුතුයි ඒකට තමයි අපි කියන්නේ යෝග්‍යය තාක්ෂණය කියලා. උදාහරණයක් විදිහට රටේ ශ්‍රම සම්පතින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි පරිදි යන්ත්‍රසූත්‍ර භාවිතා කරන්න ඕන. යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවන්නන් අපි තාක්ෂණික උපකරන විදිහට ශ්‍රමසම්පතින් ප්‍රයෝජනයක් ගන්නත් ඕන ඒ ශ්‍රම සම්පත අපතිදාලා ශ්‍රමසම්පත අයින් කරලා යන්ත්‍රසූත්‍රවලින් පමණක්ම අපිට තාක්ෂණය භාවිතා කරන්න බෑ. ඒ නිසා ශ්‍රම සම්පතින් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැකි පරිදි. අපි යන්ත්‍ර සූත්‍ර භාවිතය සඳහා යොමුුවෙන් ඕන. ඒවගේ ම තමයි සාම්ප්‍රදාායික කර්මාන්ත, ආරක්ෂා කර ගනිමින්. ම මුලිනුත් කතාගර අපේ රටේ සාම්ප්‍රදාායික කර්මාන්තයක් විදිට පැදුරු කර්මාන්තය. ඒගේ විවිදධ සාම්ප්‍රදාායික කර්මාන්ත අපේ රටේ පවදිනෝ. එතකොට. ඒ සාම්ප්‍රදාායක කර්මාන්ත ආරක්‍ෂා කර ගනිමින් කාර්මීකරණය වෙත අපි අන්න අවශ්‍යයි. එතකොට කොහොමද ඒ සාම්ප්‍රදායයික කර්මාන්ත ආරක්ෂා කර ගන්න කියන එක පිළිබඳව අපි උනන්දු වෙන්න ඕන ඒ සදහාපි අත්තදා බලන්න ඕන ඒ සඳහහාපි යොමුුවවෙන්න ඕන. එතකොට තමයි අන්න යෝග්‍යතාක්ෂණ අපි භාවිතා කරා වෙන්නේ. ඒත් එක්කම රටට ඔරොත්තු දෙන ආකාරයට විශේෂයෙන්ම තමන්ගේ රටටට ගැලපෙන ට දරාගන්න පුළුවන් සමාජ ආර්ථික පාරිසරික පසුබමට උචිත වෙන පරිදි. අපි කාර්මිකාන්සේ පුළුල් කළ යුතුයි. අපි කර්මාන්තශාලා රටට නොගැලපෙන කාරය සකස් කළ යුතුන් හැ. එසා ප්‍රදේශයට වෙන්න පුළුවන් එහම ඇත්නම් පලාතට වෙන්න පුළුවන් සමස්තයක් විදිරගත්තව අපි රට වෙන්න පුළුවන් ගැලපෙන පරිදි. අපි ඒ කාර්මීකරණය කරේ නැත්නම් කර්මාන්ත ශාලා. ගතවීම කෙරෙහි යොමුුවවෙන්න ඕන එතකොට තමයි අපි කියන්නේ යෝග්‍ය තාක්ෂණය අපි භාවිතා කරාකි. එහෙම නම් දැබල දුවේපුතිේ ඔබට පැහැදිලිද. යෝග්‍ය තාක්ෂණය කියනකින් අපි අදහස් කරන්නේ තමන්ගේ රටේඒ එක සවීලංකාවෙන්න්න පුළුවන් ඉදයාාවවෙන්න පුළුවන් ඇමරිකායික් සජ්‍ය ජනපදේවෙන්න ප ලෝකෝවන රට පොදුවේක. ඒ තමන්ගේ රටේ පවතින සමාජ ආර්ථික සංස්කෘතික එවගේම පාරිසරික රටවන්නවට ගැලපෙන පරිදි තාක්ෂණය අපි යොදාගනීම යෝග්‍ය තාක්ෂණය කියනින් හඳුන්වන. තැන් මේ යෝග්‍ය තාක්ෂණය භාවිතය ගැන සාකච්ඡා කරනකොට ඒහා බැදිච්ච වැදගත්ම සංකල්පයක් තමයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ. අප ඉංග්‍රීසිය හඳුන්ුව සස්ටේනබල් ඩිවලප්ම කියල. තිරසර සංවර්ධනය. තු තිරසර සංවර්ධනය ඉස්තිරසාර වූ සංවර්ධනයක්. ඉස්ති තිරසර කියන වචනය ර්ථය තම ස්තිරසාර වූ සංවර්ධනය ස්තිරසාර වූ සංවර්ධනයයක් එහමනැත්නම් අපි භාවිතාගන්න මේ තිරසර සංවර්ධනයක් ඇති කර ගැනීමට කොහෝමද යෝග්‍යතාක්ෂණය අපි යොදාගන්න කියන එක පිළිබඳවයි සාකච්ඡා කරන්න. පොටක් හිතන්න බලන්න එතකොට අපි මුලින්ම බලමුහෙමනම් තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා තිරසර සංවර්ධනය කියලා කියන්නේ කල් පවතින හෙවත් එහමනැත්නං දරාගත හැකි දරණීය කියලා. කල් පවතින්නත් ෝන දරාගන්න පුළුවන් වෙන්නත් ඕෝන. සංවර්ධනය අපි හඳන්නනවා තිරසර සංවර්ධනය කියලා. කල් පවතින ඒවගේ දරාගත හැකි සංවර්ධනය තමයි තිරසර සංවර්ධනය එම නැත්නම් ස්තීරව පවතින කල්පවතනක අදහස් වෙන්නේ ස්තරව පවතිනවා. ඒ සංවර්ධනය තිරසර සංවර්ධනය. ඒත් එක්කම මෙතන් දී උබවිශේෂයෙන්ම. රුන්ගත ුතුදත්තමයි දයාබරදුවේ පති අනාගත පරපුරේ අවශ්‍යතා සඳහා ඔබ ග නංගිල මල්ි ලඟ වෙන්න පුළුවන් ඔබේ අනාගත පරම්පරාව අවශ්‍යතා සඳහා අවශ්‍ය වන සම්පත් නැති කරන්න නැතුව ඒව විනාස කරන්න නැතුව වර්තමාන කටයුතු සඳහා සම්පත් යොදාග අගන්නත් අවශ්‍යයි අනාගත පරම්පරාව සඳහා සම්පත් ආරක්ෂා කරනවයි කියලා. ඔබ ඒ සම්පත් පරිහරණය නොකර සිටිින්න්න ඕන නෑ. ඔබ පරිහරණය කළ යුතුයි. හැබැයි පරිහරණය කිරීමේදී අනාගත පරම්පරාව සඳහාද පරිහරණය කිරීම සඳහා ඒ සම්පත් ඔබ ආරක්‍ෂා කළ යුතුයි. එමනැත්නම් ඒවා සුරක්ෂිත කළ යුතුයි. ඒ වගේම තමයි පරිසරයට හානියක් නොකරමින්. විශේෂෙන්ම පාරිසරික පද්ධති තියෙන්න්න පුළුවන් ඇල දොළ ගංගාවන් තියෙන්න්න පුළුවන් විශේෂයෙන් වනන්තර වගේ දේවල් පසවෙන්න පුළුවන් නත ස්වභාවික එහමනැත්නම් ගල්වගේ දේවල් වෙන්න පුළුවන් විධ පාරිසරික සම්පත්. වලට හානියක් නොකරමින් ගෙනයන්න වූ සංවර්ධනය තමයි අපි හඳුන්වන්නේ තිරසර සංවර්ධනයකල්. තර සුවිශේෂ ශේත්‍ර තුන දි ම අදධනය යමු කරලා තියෙනවා තිරසර සංවර්ධනය නිර්වාචනය කිරීමේදී. එකක් තමයි අනාගත පරපුරී අවශ්‍යථාවයන් සඳහා සම්පත් නැති කර න්නෙත් නැහැ. ඒවගේම තමයි වර්තමාන කටය ුතු සඳහා සම්පත් ඔබ යොදාගන්නවා. ඒත් එක්කම පරිසරයට හානියක් කරන්න නෙත් නෑ. තුොර මෙන්න මේ කාරණා තුන ඉට්ු කරමින් සංවර්ධන ක්‍රියාවලියින් සඳහා දායක වෙනවා නම් අපි කියනවතෙන්දි රටේ තිරසර සංවර්ධනයක් සිද වෙනවා. එම නත්තනම් චිරස්ථායි සංවර්ධනයක් සිදුවෙනවා එහෙමත් නැත්නම් අපිට කියන පුළන් දරණීය සංවර්ධනයක් සිදුවෙනවා කියලා හොඳයි අපි බලමු කොහොමද මේ රටේ පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගන් ගමන් නාස්තිය අවම කරමින් සංවර්ධන ක්‍රියාවරිය සිදුකරන්නේ කියන එක එතකොට රටේ පවතින සම්පත්වලින් උපරිප ප්‍රයෝජන අපි ලබාගන්නත් අවශ්‍යයි පරිම ප්‍රයෝජන බාගන්නත් ඕන ඒවගේම තමයි ඒ සම්පත් නාස්තිවනය ක අපි අවම කරන්නත් ඕන. එහෙම නම් එසේ කරමින් කොහොමද අප සංවර්ධන ක්‍රියාවලිය සිදු කරන්නේ. ඒයටතිේ සම්පත් නාස්තිය අපි වලක් වන්න ඕන රටේ සම්පත් නාස්ති වනේ අපි දන්නව සමහර සම්පත් ඉබේ අපත යනවා වෙන්න පුළුවන් එතුඩේ සම්පත් අපි ප්‍රයෝජනයට ගතයුතුයි අනාගත පරම්පරාවට අපි ආරක්ෂා කරදී යුතුයි. එතකොට සම්පත් නාස්තිය අ්‍යයි ඒවගේම පරිසර හානි අවම කළ යුතුයි. පරිසරයට සි දුවන හානි අපි අවම කරන්න ඕන. ඒවගේ පාරිසරික සමතුලිතතාවය රැකගැනීමට අපි දායක වන්නත් ඕෝන ඒත් එක්කම ශ්‍රමසම්පතින් උපරිම ප්‍රයෝජන ලබා කතැහැකි වෙන පරිදි ඒ සම්පත් අපි භාවිතා කරන්නත් ඕන. එහෙම භාවිතාකරොත් තමයි අපිට පුළුවන් වර්ධන ක්‍රියාවලිය නැතන් තිරසර සංවර්ධන ක්‍රියාවලිය ඉතාමත්ම හොඳින් රටක සිදුකරගෙන අනහෙම නම් තිරසර සංවර්ධන ක්‍රියාවලිය රටක හොඳින් සිදු කරන්න මේ කාරණා හතර සම්පූර්ණ විය යුතුයි. ඊළඟට අපි බලමු තාක්ෂණයත් සමඟ ආර්ථිකයේ සිදුවෙල තියෙන වෙනස්වීම් මොනවද කියලා ඔබ දන්නවා ඕනෑම රට ඕනෑම රට ආර්ථිකයක සිදුවන ප්‍රධාන ආර්ථික ක්‍රියාවලින් තුනත් තියෙනවා ොක නෑ රටක් ගත්තොත් ඒ රටකට පොදයි සිදුවන ආර්ථක ක්‍රියාවලින්, ප්‍රාන ආර්ථික ක්‍රියාවලින් තුනක්තියන එකක් තමයි නිෂ්පාදනය අනිත් එක බෙදාහැරීම තුන්ගෙන පරිභෝජනය. එමන නැතවතාව මතක් කරන්න. රටක සිදුවන ආර්ථික ක්‍රියාවලීින් ප්‍රධාන වශීෙන් තුනක්තියනව එක නිෂ්පාදනය දෙක බෙදාහැරීම තුන්ගෙනියක පරිභෝජනය. අපි බලමු නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදනය කියලා කියනවා. රටක පවතින සම්පත් ආර්ථිකය කියල හැදුුුවත්කමක් නහමට ත ටක් පොදුවී අපි නමේශවයි නය දරුවෝ නිසා. ොඩ ආර්ථිකයගේ එහමනැත්ත රට පවතින සම්පත්. මිනිස්සුන්ගේ විධ වුවමනාවන්න ඉටුකරගත හැකයාකාරයට යොදාගැනීම තමයි අපි කියන්නේ නි්පාදනය කියලා. අපිට විධ වශතාවයන්තියන විධ වුවමනාවන්තීවා. ඒවා ඉටුකරගැනීම සඳහා ඒ සම්පත් යොදාගැනීමට අපි කියනව නිෂ්පාදනය කියලා. නිෂ්පාදනය සිදුකිරීමේදී විශේෂයෙන්ම මූලික සාධක හතරක් අවශ්‍ය වෙනවා. නමුත් නමේශ්‍රේයේීදී දයබර දුවපති, අපි ඒ සාක හර පිළිබඳව දීරික වශයෙන් ඔොබට කතා කරන්න බලාපොත්තු වෙඉන්න නැහැ මෙතෙන්ද ඔබ දැනගත්හ ඇැති. ශ්‍රමය සහ විධ ශිල්පක්‍රම යුදාගනිමින් කොහොමද මේ මිනිස්සුන්ගේ අවශ්‍යථාවයන් සම්පවර්ණ කිරීම සඳහා නිෂ්පාදනය සිදුවෙන්නේ කියලා. විශ ශ්‍රම අවශ්‍යයි ඒවගේ ශිල්ප්‍රම භාවිතා කරනව භාවිතා කල්ලා. යම් කිසි අමුද්‍රව්ව්‍ය කිහිපයක් එකතු කරලා. ඒ අමුද්‍රව්්‍යවලින් නිමිද්‍රහවයක් හදනවන පාවිච්චි කළ හැකි බහ්ඩයක් හදනවනං අපින්න එතෙන්දි නිෂ්පාදන ක්‍රියාවලයක් සිදු වෙනවා කියලා කියනවා. මේ පින්තූරය ඔබ දකි ඉන්නේ කර්මාත ශාලාවක සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලයක්. එක්කෝ ඇඟලුම් වෙන්න පුළුවන් එහෙමනැත්නම් මිනිසා සහ යන්ත්‍රෝප කරන භාවිතා කරමින් සිදු කරන වෙනත් මහපරිමාණ නිාන. බෙදයක් වෙන්න පුලුවන් එතකට නි්පාන ක්‍රියාවලිය තමයි සිදුුවවෙන්නේ. ඊලඟට බෙදාහැරීම දැම්ම නිෂ්පාදනය කරන බහන්ඩ බෙදාහරින්න ඕන ෙදාහරන්න කාටද පරිභෝජනය කරන්නාව අපිට අපිම තමයි අපිම නිෂ්පාදනය කරනවා අපි ම තමයි පරිභෝජනය කරන්න. එතකොට බෙදාහැරීම සිදුකරන අතරමැති මාධ්‍යයක් තියෙන්න්න ඕන. එතකොට නිෂ්පාදනය කරන ලබන බහන්්ඩ හා සේවාවන්. සේවාත් නිෂ්පාදනය කරනවා. එතකොට ඒ බාහ්ඩ හාසේවා, පාරිභෝගිකයා දක්වා ගෙනයාම ක්‍රියාවලිය අපි හඳුන්නනව බෙදාහැරීම කියලා. බෙදාහරීම විශේෂයෙන් මි භාවිතා කරනව ප්‍රවාහන මාධ්‍යයන්, ගොඩබින් ප්‍රවාහණ මාධ්‍යයන් වෙන්න පුුවන් ගුවන් ප්‍රවාහන මාධ්‍යයන් වෙන්න පුළුවන් හමරැත්නම් ජලයන් ප්‍රවාහණය කරනව වෙන්න පුළුවන් වි ශේත්‍රයන් භාවිතා කරලා වි ක්‍රමවේද භාවිතා කරල බහන්්ඩ ප්‍රවාහනය සිදු කරන්න ඕන බෙදාහැරීමදී. ඉළඟට පරිභෝජනය. පරිබෝජනය කියලා කියන්න තැන්හර බෙදාහරිල්ල ද බහන්්ඩය නි්පාදනය කර නිෂ්පාදනය කරළ බෙදාහැරිය බෙදාහරලද හණ්ඩය නැත නිෂ්පාතිිත ද්‍රව්ව්‍ය පාරිභෝගකයා වෙතා අවහම තමන්ගේ අවශ්‍යතාවයන් සහ උගමනාවන් ඉටුකර ගැනීම සඳහා යොදා ගැනීම පරිහරණය කිරීම අපි හඳුන්වනව පාරිභෝජනය කියලා. තර අපි වෙතාහපු ද්‍රව්වය හෝ ඒ සේවාව, අපි අවසාන වශයෙන් පරිහරණය කිරීම තමයි පරිභෝජනය තකොට නිෂ්පාදනය කරපු බහණ්ඩයක් අවසන් වෙනවා පරිභෝජනය කිරීම තුළින්. එහෙමනම් නිෂ්පාදන ක්‍රියාවලිය ටක අත්‍යවශ්‍යයි නිෂ්පාදනය වනාට මදි ඒ ප්‍රවාහනය හරහා පාරිබෝග්‍යා දක්වා යුතුයි. ඟ පරිකරණ කළ ුතු එතකොට තමයි ආර්ථක මූලි ර්ථික ක්‍රියාවලින් සිද්ධ වෙන්න. ඊළඟට අප බලමු රටක නිෂ්පාදන ශේෂත්‍ර, ප්‍රධාන වශයෙන් තුනක් අපිට හඳුනගන්න පුළවා. දැන් අපි මේ පරිභෝජනය කරන්න ඕනෑම බහණ්ඩයක් ගත්තහම මේ ශේත්‍ර තුනින් ඉහකටඒක අයිතින් සහ රටක නැත්තං ආර්ථිකයක, නිෂ්පාදන ශේෂත්‍ර ප්‍රධාන වශයෙන් තුනක් හඳනගන්න පුළුවන්. එකක් තමයි කෘෂි කාර්මිකාන්සේ කාර්මිකන්සේ සහ සේවන්සේ. අන්ස තුනයි කෘෂිකාර්මික කාර්මික සහ සේවා. කෘෂිකාර්මිකන්සේ තුළ සිදුවන කාලීනය වෙනස්වී මනොවද කියන එක හඳුනා ගැනීම අවශ්‍යයි කෘෂිකාර්මික අන්සේ තුළ සිදුවන කාලියන වෙනස්වීම්. එකක් තමයි ඔබ විශේෂයෙන් දන්නවා. කෘෂිකාර්මිකන්සේ ගත්තහම අපේ රට තුළ අද වෙනකොට විශාල පරිවර්තනයක් සිදුවමින් පවතිනවා. විශේෂයෙන්ම සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය මිනිස්සු බැහැරවෙලා මේ වෙනකොට නවීන තාක්ෂණ යොදාගනිමින් ඒ කෘෂිකර්මාන්තයේ නියලීම සඳහා. එතුර එතෙන්දි බිම් සැකසීම පැළසිටුවීම අස්සුනු නෙලීම අද විධ කටිවුත් සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න පෙළබෙලතිෙනවා. එගේ රසානික පහරහා පලිබෝධනාශක භාවිතයේ සඳහා මිනිසුන් යොමුවෙල තියෙනවා. නමුත් වර්තමානයේදී අද අපි කියනවා මේ රසායිනික පොහොර සහ පලිබෝධනාසක භාවිතයෙන් ඇත් වෙලා කාබනික පොහොර සහ සඳහා භාවිතතා කන විද කින්ක්‍රම වගේ දේවල්වට මනිස්සු යමුමිය යුතුයි කියල ොකද මේක ඇතිවන අතුරු ආබහද සහ සමාජයට සිදුවන හානේ ඉතා විසාාරයෙන්. ඔබ විශේෂෙන්ම යොමු යුතුයි තාක්ෂණයක්ත් සමඟ තාක්ෂණය යොදාගැනින් කොහොමද මේ රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට ගමන් කරලා ඔබ නිෂ්පාදන දහරිතාව වැඩි කරන්නේ සඳහප පර්ේෂණ කළේතු සඳහන අත්හතාදා ැලීමම් කළේතු. ඔබට ඉතාමත්ම වැදගත් ශේත්‍රයන් ඔබ හරහා හඳතුනාගන්න පුලුවන්ම ලැෙනවා ඒත් එක්කම නව ජල සම්පාදන ක්‍රම යොදා ගැනීම නව වගාක්‍රම හා හරිතාගර ක්‍රම වගේ දේවල් භාවිතාකිරීම නිෂ්පාදන විධාගී කරණය වගේ දේබල් විධ නිෂ්පාදනයන් කරනව එක ආතනයක් තුළ එෙමත්ද එකම කෘෂිකාර්මික ශේත්‍රයක් තුළ එතකොට මේ වගේ කෘෂිකාර්මික අන්සය තුළ සිදුවන කාලීන වෙනස්ක විශාල වශයෙන් ලෝකය ගත්තත් අපේ රටගත්තත් අද අපිට දකිනට ලැබෙනවා. ඔබ දකින්නේ කෘෂිකාර්මිකන් සශේෂශ්‍රේදී භාවිතා කරන නවීන තාක්ෂණය විශේෂයෙන් බිින්සකැසීම පැළසිටුවීම අස්සුනු නෙලීම් ඒවගේම රසායනික පොහොරයේදීම් වගේ දේවල්ලදී සහ පලිබෝධ නාසක භාවිතේද ඇත්ම් පලිබෝධ නාසක යොදන අවස්ථාවන් නොලදී. ඒවගේම ජල සම්පාදනයේදී භාවිතා කරන සුවිශේෂ තාක්ෂණික ශිල්පීය ක්‍රම මේ ඔබ දකින්නේ. මෙත් ෂ්පාදන විධාංගී කරනයටති. නිෂ්පාදන විධාංගී කරනයටේ තේ කියෙන නිෂ්පාදනය ගත්තාම එය තුළ භාවිතාවන වි නිෂ්පාදන ප්‍රබිහිදයන් කාභනිකතය වෙන්න පුළුවන් ශනිකතය වෙන්න පුළුවන් ඊළඟට කළුතේගේ අපි භාවිතාකන විවිධතය වර්ග. එකම නිෂ්පාදනය විධහංගී කරනයට ලක් කල්ලා තියෙන. හොඳයි එහෙමනම් අපි ඊළඟට බලමු කාර්මිකන්සේ සිදුවෙල තියෙන වෙනස්වී මොනවද කියලා. විශේෂයෙන්ම කාර්මිකන්සේ සිදුවෙල තියන ප්‍රධානන් වෙනස්කම්ලින් එකක් තමයි දයබරදුවේපති. ශ්‍රම විභජනය හා විශේෂී කරනය ඇතිවීම. ශ්‍රම විභජනය කියලා කියන්නේ මිනිස්සු වැඩ බෙදාගෙන කරන්න. එක කාරයක එක් පුද්ගලෙ හෝ කිහිපදන නිගත වෙලන්න. ය හැම කාරයකටම යොමුවෙන්නේ නැහැ. යා ඒ කාරයම පමණයි සිදු කරන්නේ. ඒවගේම තමයි විශේෂී කරනය කලදන. මිනිස්ු එතකොට ඒ කාරය පිළිබඳව යම් සුවිසේසී නිපුනතාාවයල් ලබාගන්න එකම කාරය තුළ. විශාල වාර්රගාන නිරතවීම තුළ ඒ පිළිබඳව ලබාගන්නවු අත්දකීම් ඉගෙනුම එය ඉහැලයි. එතගොට විශේෂී කරණයක් ඇති වෙනවා. ඒවගේ විධ එකලස්කිරීම කර්මාන්ත විශේෂය මෝටර් රත් වගේ දේවල් ගත්හම එකලස්කිරීම කර්මාන්ත. විධ රටවල්වල විධ ආයතනවට නිෂ්පාදනය කරන උපකරන කිහිපයක් එකට එකතු කල්ලා තමයි අවසාන නිමවුම නිෂ්පාදනය කරන්න තකට එකලස්කිරීම කර්මාන්ත වගේ දේවල් කාර්මිකන්සේ සිදුවච්ච වෙනස්වීමට හොඳ නිදසුක් ඔබට ඒවගේ අධිතාක්ෂණික කර්මාන්ත බිහි වෙලතියනවා තාක්ෂණ තා ඉහළමට භාවිතා කරන කර්මාත ස්‍යවේදන උපාග නිෂ්පාදනයේද සහ වෛ්‍ය උපංග නිෂ්පාදනය කිරීමේදීම මේ අධිතාක්ෂණය විශල වශයෙන් භාවිතා කරනවා. ඒත් එක්කම නිෂ්පාදන ක්‍රියාවල, රොබෝතාක්ෂණය යොදාගැනීම් වගේ දේවල් එළට විද්‍යුත්තාක්ෂණය, නැනෝතාක්ෂණය යොදගැනීීමගේ දේවල් කාර්මිකන්සේ සිදුවෙලතියන වෙනස්වී. මේ ඔබ දකින්න පින්තූර කිහිපින්. ඒ කළස්කිරීම් කර්මාන්තවගේ දේවල් මහාපරිමාණව ලෝකය තුළ ව්‍යාප්තුවෙල සහ ඒවා කාර්යන් සිදුවන ආකාරය. ඒත් එක්කම බීලකට බලමු සේවාන්සේ තුළ සිදුවෙලතියෙන වෙනස්වීමම්. සේවාන්සේ ගත්තහම ගුරුවරයෙක් වශයෙන්. මම සේවාන්සේ තුළ අධ්‍යාපනය ලබාදීමේදී භාවිතා කරන උපකරන ඒ සිදුවල තියන වෙනස්වීම්. එක ම්දවෙන්නේ කොමද ඔබ ශිෂ්‍යයෙක් විදිහට කොමදය උපකරන සහ ඒ වෙනස්වුවම් එක සම්බන්ධ වෙන්නේ. දැන් අතීතයේදී අධ්‍යාපනය අපි අහලා තියෙනව භාවිතා කරලා තියෙන්නේ මේ වගේ මල්තිමීඩිය උපකරන නෙමේ එහෙම නැත්න තාක්ෂණි උපකරන නෙමේ වැලි පිල්ල. ඒ වගේ දේවල් කලු ලෑල්ල වගේ දේවල් තමයි භාවිතා කරන්නේ හුණුකූරු වගේ දේවල් තමයි උපකරණ විදිහයට භාවිතා කරලදෙන නැත්න ගෙනනු සම්පතිදිට භාවිතා කරලා තියෙන්නේ. එතකොට සෞඛ ශේෂ්‍රයගත්හම් සෞඛ්‍යශේෂත්‍රය තුළ අතීතයේදී භාවිතාර උපරන්න මේ වර්තමානයේදී රෝග නිධනඳනා ැනීම සඳහාසා රෝගීන්ගේ ඒ අවශධාවයන් වෙනුවෙන් භාවිතා කරන්නේ. විවිධ ස්කෑන් යන්ත්‍ර වගේ දේවල්. කිහිම ඉතාමත්ම කිහිපයක් පමණයි එ තුොළ භාවිතා කරනවා. ක්ේ්‍රය ගතහම ැංකු කට යුතුවලද මං ඔබට මුලද සඳහන් කරා අපි දන්නවා මුදල් තැන්පත්කිරීමේ මුදල් ගැනී මුදල් හුවමාරු කිරීම ආදේ විධකාරයන් සඳහා භාවිතා කර ඉලෙක්ට්‍රොනිික් උපකරන භාවිතා කරනවා. එතකොට ඒ සේවාශේෂත්‍රය තුළ වගේ ප්‍රවාාණන්සේ ගත්ත හම ප්‍රවාාණන්සේ තුළත් ඉතා විශාල වශයෙන් අද වෙනකොට තාක්ෂණය යොදාගෙන තමන්ගේ පහසු කරගැනීම සඳහා කටයුතු කරන සාම්ප්‍රදායයික ක්‍රමවලින් බැහැර වෙලා තියෙනවා එතකොට ඒ වෙනුවට නවීන තාක්ෂණය භාවිතා කරනවා. ඊළඟට සනිවේදන ශේෂත්‍රය තුළ ගත්ත හම අතීතයේද සනිවේදනය මේ ආකාරය භාවිතා කරත් වර්තමානයේදී මේ හාස් හමාන සංනිවේදනයක් වගේ මීටත් එහා ගිය විධ උපකරණ භාවිතා කරමින් සංනිවේදනය යොමුුවන ආකාරය සේවා ශේෂත්‍රය තුළ අපිට හඳුනගන්න පුළුවන්. හොන්දයි. එ නං දැන් අපි දන්නවා මේ සියල්ලම ගුණුගත වෙලා තියෙන්නේ මේ සියල්ලම ඒකරාශී වෙලා තියෙන්නේ රැකියා වෙළඳ පොල හා බැඳුන්නු නව ප්‍රවණතාවයන් සමඟ. රැකයා වෙළඳ පොල හා බැඳිච්ච නව ප්‍රවනතාවය. එහෙම නං රැකියයා වෙළඳ පො ගත්තහම ලෝකේ තුළ එහෙමනත්තන් තමන්ගේ රට තුළ අද අපි හඳුන්නවා ඔබටගේ විශ්ව පුරවැසියක් කියන සංකල්පය ත විශ්ව පුරවසියයා කියන සංකල්පය තුළ වැඩලෝකය මේ රැකයා සියල්ල ගුණුගතවෙච්ච ස්ථානය අපි හඳුන්වා පොදුවේ වැඩලෝකය කියලා. එතකොට සමාජයේ පවතින සියලුම රැකයා අවස්ථා ගුණුගත වෙල තියෙන ස්ථානය අපි හඳුන්න්නේ වැඩලෝකය කියලා. එතකොට ඒ වැඩලෝකය හරි විශ්මිතයි වැඩලෝකය හරි සුන්දරයි වැඩලෝකය හරි විසිතුරු චිත්‍රවත් පවිධ ැකියාවන් අපි ඉතාහා ගන්න බැයි රකියාවන් මොනවදකර. අතීතයේ සාම්ප්‍රදායකව පැවතිච්ච රැකියාවලින් ඉතාමත්ම එහාට ගිහිල්ල විවිධාකාරයේ රැකියාවන් ප්‍රමාණයක් අද වෙනකොට සමාජගත වෙල තියෙන. ත සමාජය තුළ ඒ රැකියාවන් සඳහා පුහුණු ශ්‍රමිකයෝ. ඉතාමත්ම අඩුයි පුහුණු ශ්‍රමිකයන්ගේ ලොකූහිකමක් දක්න ලැබෙනවා. එතකොට ඒ නිසා මේ රැකයා ලෝකයට ගැලපෙන නව ශ්‍රමිකයන් බිහිකිරීම තමයි. අත්‍යාවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි වැඩලෝකය හඳුනාගත්ත යුතුයි වැඩලෝකය තුළ පවදින විධ රැකියයා අවස්ථාවන් හඳුනාගත්තය යුතුයි. ඔබ පාසැල් ශවිශ්්‍යයක් වශයෙන් ඔබගේ අනාගත ජීවන ඉලක්ක සහ අරමුණු ගොඩ නගාගැනීමේ දී. මේ රැකියයා ලෝකය හඳුනාගෙන නැත්නම් වැඩලෝකය හඳුනාගෙන ඒ අනුව ඔබ රැකියයා අවස්ථාවන් තෝරාගැනීම අතිශය වැදග. ඊනගට රැකයා වෙළඳ පොල රැකයා වෙළඳ පොල කිව් හාම. රැකියාවන් සඳහා විවිධ ඉල්ලුම් අද වෙනකොට සමාජයතුර නිර්මාණය වෙලා තියනව. සතියන්ත පුගත් පත් එහෙම නත්නම් අන්තර ජාලය ගත්තොත් ඔබට පැහැදිලිවෙේ පුහුණු ශ්‍රමකින්න් කොයිතර හිඟයිද පුහුණු ස්්‍රමකන්, කොයිතරං විධ ශේෂත්‍රයන් වලට ඉල්ලම් කරනවද ඉහල වැටුප ලබා දෙමින් විධ ආයතන විසින් කියලා. එකොට ඒක තමයි පොදුවේ හඳුන්ේ ැකියයා වෙලඳ පොල කියලා. ත රැකියයා වෙලඳ පොල තුළ විවිධ රැකියාවන් සඳහා. ල්ලුමක් තියෙනව කර්මාත ශාලා හිමියන්ගේ එම රැදදා නිෂ්පාදකයගෙන් පාරිබොහෝ ඒ පරිහරණය කරන්නන්ගේ එවගේම පාරිභෝජන ශ්‍රීෂත්‍රය ආස්විතය වෙන්න පුළුවන් එතකොට ඒ සඳහා අපි සූදානංවීම තමයි සැපයුම කියල කියන්නේ. රැකියාවන් සඳහා ඉල්ලුමක් වගේම රැකියාවන් නොලට සැපයුමක් අපි ඇති කළ යුතුයි. අපි බලමු. තාක්ෂණ දියුණුවත් සමඟ වර්තමාන රැකයා වෙළඳ පොලෙහි විධ රැකියයා රැසක් ව්‍යප්ත වෙලා තියෙනවා. එතකොට තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමාන රැකයා වෙළඳ පොලෙහි විවිධ රැකයා ව්‍යපතු වෙලා තියෙන මොනොවද කෘෂිකාර්මික අන්සේ ගත්තහම කෘෂිකාර්මිකන්සේ තුළ විවිධ රැකියාවන් මම ඉතාමත්ම කිහිපයක් පමණයි ඔබට දක්වල දයන. විවිධ රැකියාවන් ගණනාවත් බුඩනැගිලා තියනවා. එතකොට ඒ රැකියාවන් ඔස්සේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම විධ රැකියාවන්. ඒත් එක්කම ආහාර්ද්‍රෞ්්‍ය සකස්කිරීම, කෘෂි පරේෂණ ද්‍රෞ්්‍ය කුසි පර්ේෂණ උපකරන වෙන්න පුළුවන්, බීජහා පැල අභිජනනය වෙන්න පුළුවන්, ඒවගේ කෘසි තාක්ෂණ ශිල්පීන් වෙන්න පුළුවන්, මියාකාරී විධ ශේත්‍රයන් වලට අදාළව රැකියාවන්. ඊළඟට කාර්මිකංශේ ගත්තහම ද්‍යුත්තාක්ෂණ ශල්පීන් වෙන්න පුළුවන් රෝණ කමරා රබෝතාක්ෂණය ආද වූ විවිධ සේවන්සේ ගත්තහම සේවාන්සේ තුළ විධ රැකයා ශේත්‍රවෙන් කිහිපයක් පමණයිරල ඔබට මෙතන නිදුසුන් වසයෙන් දක්වල තියෙන් උත්ව හණ්ඩා ශලා සැපියම්කරුවන් ඒ හාශද විදධ රැකාවන් තියෙන යිලට බ් විකාශය න්ත්‍රහා උප කරන සැපියම්රුවන් ආද වූ විදධ ශේත්‍රයන් ගෘහ අලංකරන කටයුතු මල් සැකසුම් වගේ දේවල් විවිධ දේවල් සේවන්සේට දාලව. එක්කමි බලමු මේ කාලියන වෙනස්කම් සමඟ රැකයා වෙලඳ පොලෙහි බිවිද රැකියාව සඳහා ඉල්ලම වෙනස්වෙන්න බලපාප හතු මොනුවන්තකර මනිසුගේ අවශ්‍යතා සංකීර්ණ. ඉතාමත්ම සංකීර්ණ මිනි සවශ්‍යතාවයන් එක් තමයි ධයබරදයපති අධ අපි ජීවත් වෙන ට ඒත් එක්කම රැකයාාව වෙලඳ පොලෙහි මේ ැකියාවන් සඳහා පවතන ඉල්ලුම වැඩි වෙල තියෙන. ඊළඟට අධ්‍යාපනය ලබන පිරිස. අධ්‍යාපනය දක්වා විශේෂම තාක්ෂණික අධ්‍යාපනයර යොමුුවන පිරිස වැඩි වෙලාතියනවා ඊල්ළඟට මිනිස්ශ්‍රමේ වෙනුවට විධ න්ත්‍ර සූත්‍ර භාවිතයට හුරු වෙලතියෙනවා ඊළඟට ජනගාහන වර්ධනයක් එක ්‍රමබලකායේ වැඩිවීම වගේ දේවල් එක මේ රැකයා සඳහා පවතන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා එත් එක්කම මේ රැකියයා වෙළඳ පොල තුළ ප්‍රධාන අන්ස දෙකක් හඳුනගන්න ලුවන් වර්තමානද. එකක් තමයි දේශය රැකියයා වෙළඳපොල අනනිත් එක තමයි විදේශීය රැකියයා වෙළඳ පොල. තොවට මේ දේශය සහ විදේශීය රැකයා වෙළඳපොලට උචිතවන පුර වැසියක් ඒ සහහා උචිතවන පලදායි කාර්යක්ෂම රැකියාවක නිරතවෙන්න පුළුවන් ශ්‍රමිකයෙක් නිර්මාණය කිරීම තමයි අපේ ප්‍රධහන වගකීමඒ සඳහා මශක නිපුුණනතාවය ඇතිකරගනීම ම අප අප ප්‍රධාන වගකීමේ සඳහා කුසලතාවයන්න පිපුර ගා ගත්තයතුයි ඒනිසා රැකයා වෙලට පොලෙහි පවතන නව ප්‍රණතාවට සරිලන ආකාරයෙන් කොහොම දෝබ තමන්ගේ සුදුසුගන් සපුරාගන්නේ. කොහොම දෝබ තමන්ගේ සුදුසුගන් සපුරා ගන්නේ කියන එක පිළිබඳව විශේෂය අවධහනය යොමු කරන්න ඕන. එතකොට ඔබට නවතාක්ෂණක උපකරණ භාවිතය පිළිබඳ හොඳ පුහුණුවක් වගේම පරිගණ භාවිතය පිළබඳ හොඳ දැු මක්තියන්න. එකම තවදුරටත් ඔබ පුහුණු වෙන්න කැමති වෙන්න ඕන යම්ගෙසි රැියාවක නිරත වන්නකොට ඔබට හොඳ පුහුණුවක් ලබාගන්න ඕන ඒ රැකියාව නිරතවෙල ඉන්න අතරතුරදී පවා ඔබ තවතුරටත් ඒ රැකියාව පිළිබඳ හොඳ පුහුණුව තුළින් නිපුනතාවයන් අත්පත් කරගත්තය යුතුයි. ඒත් එක්කම අතිරේක කාලයක් තමන්ට නියමිත කාලසීමාවෙන් ඔබට කිහිල්ලා. අතිරේක කාලයක් වනත් වැයකරමින් ඒ රැකියාව තුළ තමට නිරත වෙලා පලදායිව තමන්ගේ ශස්්‍රමය ලබාදමින්. ආයතනය සහ ඒ රැකියාවට ගැලපෙන ආකාරයට කටයුතු කරන්න ඔබට හැකියාව තියෙන් ඕන. ඒවගේම තමයි විශේෂයෙන් භාසා කුසලතාාවෙන් ඇති කරගත්ත යුතුයි. තමන්ගේ මවබස වගේ අනෙකුත් තමන්ට අවශ්‍ය කරන අනිකුත් ඉංග්‍රීසි වගේ සධාන භාෂාවන්න පුළුවන් දෙමල වෙන්න පුළුවන් අපේරටේන අනිෙකුත් භාෂාවන් පිබඳ ඔබහොඳ නිපුනතාවයක් ඇති කරගත්තොත් ඔබට පුළුවන්කම ලැබෙනවා එතකොට හොඳ වෘර්තිකයෙක් බවට පත්වන්න. තොටඒ ඒ තුළින් වර්මාන රැකියයා වෙළඳපුොල ජයක්‍රහණය කිරීම සඳහා ඔබට අවස්ථාව ලැබෙනවා එක දේශීය රැකයා වෙඳපොල සඳහත් උචිතයි, විදශය රැකයා වෙලඳපොල සඳහත් උචිතයි. එහෙම නං අද දවස තුළදී අපි සාකච්චා කරා මේ ක් කියන්නේ මොකක්ද තාක්ෂික වෙනස්වුවම් කියන්නේ මොනවද තාක්ෂණික වෙනස්වීම් සමග සමාජය තු ඇතිවල තිෙන වෙනස්වීම් මොවද. තාක්ෂණික වෙනස්වුවම් සමග සමාජය ඇතිවෙල දෙෙන යහපත් සහ යහපත් ප්‍රතිඵල මොනවද ඒළඟට විධ ශේෂත්‍රයන් වස්සේ තාක්ෂණය කොයියාකාරෙන්ද ගමන් කල්ල තියෙන්න්නේ ඊළඟට ඒ සඳහා බැදිිච්ච විධ රැකයා ශේෂත්‍රයන් මොනොවද ට ැකයා ලඳ පොලක් කියන්න මොකක්ද සහ ඒ රැකයාාව ලඳ පොලාශිතව තියෙන රැකියයාාවන්නවලට කොහොමද ඔබ සූදානං වෙන්නේ කියන එක පිළිබඳ. එතකොට සුවිශේෂ කාරණ ගණනාවක් පිළිබඳව අද දවස තුළ ඔබට මේ මාතෘකවස්සේ කාලීන වෙනස්කම් යටතේ අධ්‍යේනය කරන්න සහ ඒිඳ දැනුමක් සහ අවබෝධයක් ලබාගන්න හැකියාව ලැබුණ. එහෙම නම් දයබර දුේපුතේ මේ තුළෙින් ඔබ ලබාගත්තු දැනුම සහ කුසලතාවන්. උබගේ අනාගත ජීවිතය සාර්ථ කරගැනීම සඳහා යොදාගන්න කියලා මතක් කරමින් අද දවසේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබ සියලුදනාට සුබ දවස ප්‍රාත්ථනා කරනවා. ආයි බෝවයි.